You can turn on subtitles by clicking the CC icon at the bottom of a YouTube video. A red line will appear under the icon when closed caption have been enabled. Turn on subtitles by pressing the CC icon. Aibuan. Ola sadharan piliganna Desante YouTube channel ekena aluth video ekkin. Ada katha karanna danne Epson printers ken api katha kara kalin video ekedi. ඉතින් ඒ printer තියෙන printing preferences එකේ main කියන interface එක ගැන අපි කතා කරා. ඒකේ කොහොමද objects වල හඳුනාගන්නේ, ඒකේ document size, orientation, paper size, quality එක, grayscale ඒ දේවල් ගැන අපි කතා කරා. ඒ වීඩියෝ එක බලලා ආවේ නැත්නම් මෙන්න මෙතන තියෙන link එකෙන් ඔයා ඒ වීඩියෝ එක බලලා ඉන්න. ඉතින් ඒ වීඩියෝ එක බලුවෙන් පස්සේ ඔයාලට අලුත් වීඩියෝ එක බලන්න පුළුවන්. මොකද ඒක බලලා ආවේ නැත්නම් ඔයාලට මේක එකපාරටම තේරෙන එකක් නැහැ. ඉතින් ඒ වීඩියෝ එක බලලා ඉන්න. Right, මම විශ්වාස කරනවා ඔයාලා වීඩියෝ බලලා තමයි ඊළඟ ස්ටෙප් එකට ආවේ. එහෙනම් අපි දැන් මේ දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරමු Epson 805 Epson L805 කියන print එකේ printing preferences වල more option කියන එක ගැන. Right, ඔයාලට මෙතන පේනවා මේ තියෙන මේන් කියන ඉන්ටර්ෆේස් එක. අපි දැන් මෙතනින් මේ උඩ තියෙනවා මෙන්න මෙතන වලට පේනවා ඇති මෝ ඔප්ෂන් කියලා. මේක මෝ ඔප්ෂන් කියන එක ක්ලික් කරමු. රයිට්. ඔයාලට මෙතනදී අර විදිහටම printing preset කියන සෙට් එක මෙතන හැමම තියෙනවා. ඒක වෙනසක් වෙලා නැහැ. නමුත් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන කැටගරි එක වෙනසක් වෙලා තියෙනවා. මෙතනදී තියෙනවා document size එක මොකද්ද කියලා. අපිට එතකොට මෙතන මම ක්ලික් කරා. එතකොට මෙතන තියෙන 4 6 5 7 A6 A4 A5 B5 ඒ වගේ මෙතන තියෙන ප්‍රීසෙට් සෙට් එක. අපි දැනට A4 කෙනෙක් ක්ලික් කරගමු. ඊට පස්සේ ඔයාලට මෙතනින් පෙන්වනවා. රයිට් මෙතනදී ડોකියුමන්ට් සිලෙක්ට් කරපුවාම අපි A4 කෙනෙක් සිලෙක්ට් කරපුවාම අපිට මේක අවුට්පුට් පේපර් එකේ එන්ලාර්ජ් කරන්න අවශ්‍ය වෙන අපිට මොකද ෆොටෝෂොප් වලින් වගේම PDF එකක් නම් මේක කලින්ම print කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ කැටගරි එක අපි අයින් කරලා මෙතනින් යමු color correction එකට. මෙතනදී කලර් කරෙක්ෂන් එක කියන්නේ වර්ණ සැකසුරුවම් කිරීම සිංහලෙන් කිව්වා. ඔයාගේ ෆොටෝ එක නැත්නම් ඔයාගේ print out එක තියෙන colors correction කරන්න print එකට හැකියාවක් තියෙනවා. ඉතින් print එකේදී අපිට මෙතන automatic දුන්නොත් print එක automatically ඔයාගේ තියෙන document එක අනුව automatically color correction කරනවා. නමුත් මෙතනදී custom කියලා දුන්නොත් අපිට මෙතනදී advanced කියන feature එක දැම්මනවා. එතකොට මෙතන අපිට advanced කියන feature එක click කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන color control मेतन कलर कंट्रोल अभी मेतन कलर कंट्रोल की कैटगरी की वाट कलर मूड मेतन दिन Epson Vivid की वगे Epson Standard की गैमा करेक्शन तपिट मेतन हमबेना यगे मेतन हमबेना Adobe RGB की वर्षन इध वाट मेतन पेनावा कलर सर्कल स्लाइड बाय तपिट गुड़वा थी कलर सर्कल गुड़क कलर एडिट करना गुड़क कद ඒගොල්ලෝ මෙතන තියෙනවා සෙට් එකක් brightness contrast saturation density එක ගැන. ඉතින් brightness එක කියන්නේ අපේ ෆොටෝ එකේ light එක dark කරගන්න ඒ වගේ දේවල්. contrast එක කියන්නේ ෆොටෝ එකේ තියෙන colors පැත්ත ප්‍රමාණය පොඩ්ඩක් තද කරගන්න වගේම පොඩ්ඩක් අඩු කරගන්න. ඒ වගේම saturation කියන්නේ colors up කිරීම. ඒ කියන්නේ කහ පාට කොළ පාට දිනන මේ colors තවත් කහ කොළ පාට වැඩි කරන්න පුළුවන් saturation එකේදී. density කියන්නේ ෆොටෝ එකේ තියෙන dark ගතිය ඒ වගේ දේවල් डायनेमिक रेंज का पोडक् विनस्करण गुडक बलपान दिया थिंग इवे मेके कलर वील्ड का मेतन एडस्करण पुलवा थिंग मेतन तीन ओरिजिनल फोटो वगैरह मेतन तीन प्रिव्यू थिंग एट मेतन कलर कंट्रोल पुलवा फोटो एनहांसम फोटो एनहांसा पुलवा डिजिटल कैमरा करेक्शन स्मूथ स्किन पीपल एवं कनेक्ट कर पुलवा ඊට පස්සේ මෙතන තියෙන ICM කියලා මූඩ් එකක්. ඒ වගේ මෙතන තියෙන නෝ කලර් ඇඩ්ජස්ට්මන්ට් කියලා දෙයක්. ඉතින් ඒක ලොකුවට වැදගත් වෙන්නේ ඔයා ගොඩක්ම ඇඩ්වාන්ස් ඔයා මොන හරි ෆ්ලයර් ඩිසයින් කරලා print කරන ඒ වගේ දෙයක් නම් ඔයාලට මෙතන කලර් කරෙක්ෂන් එක ගොඩක් වැදගත් වෙයි. මොකද CM YK වගේ print කරන කෙනෙක් නම්. ඉතින් මම මේකදී දැනට cancel කරගන්නවා. ඒ වගේ මෙතන තියෙනවා image options කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන emphasize fixed red dye reduction ඒ වගේ දේවල් මෙතන කරගන්න හැකියාව තියෙනවා. एम्पसाइज थीन लाइनर्स लाइन प्रमाण अडू कर एम्पसाइज टेक्स्चर्स थिंग एक वेदगत मैं करवाड सामने वेदगत सामान्य फ्लायर डिजाइनिंग प्रिंट शॉप करने के निकना मे देवल वाट एडवांस फीचर मो ऑप्शन वेदगत
ඉතින් මම දැනට කලර් කරෙක්ෂන් එක ඔටෝමැටික් දානවා. ඒ කියන්නේ කලර්ස් ඔක්කොම print එකකින් තමයි බලාගන්නේ. ඒ වගේම තමයි මෙතන watermark feature එකක් තියෙනවා. ඔයාලට මොන හරි වාගේ paper එකක් හිතන්නවා සර් කෙනෙක් නැත්තම් ඔයා හිතන්නවා ගුරුවරයෙක් නම් ඔයාලට වාගේ tute එකක් තියෙනවා. එතකොට ඔයාලා tute එක වාගේ print එකේදී විතරයි ඔයාලට එලිඩ ගන්න ඕන. එහෙම නැතුව ඔයාලට මේ PDF එකේදීම watermark add කරන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ඔයාලට watermark එක add කරගන්න බැරි වුණා නම් ඔයාලට කෙලිම මේ watermark feature එකේදී ඔයාලට මෙතන watermark එකක් add කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා additional settings. මෙතන rotation 180 degrees වලට ඒ කියන්නේ answer එක 180ක් rotate කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම high speed print කරන්න හැකියාව තියෙනවා. අපි දැනට high speed මයි on කරලා තියෙනවා. ඒ වගේම mirror image. අපි selfie එකක් ගන්නකොට mirror image කියලා තියෙන දෙපැත්තම ආරෝණ system එක. ඒකත් මේ print එකේ add කරන්න අමතක කරලා නැහැ. මම හිතනවා ඔයාලට මේකෙදී more option ගැනදී ලොකු දෙයක් දැනගන්න පුළුවන් වෙන්නදී. මොකද මේකේ තියෙන advanced features ගොඩක්ම මේක වැදගත් වෙනන්නේ මේ color correction එක තමයි. අපිට කලර්ස් අපිට ඕන විදිහට මේ print එකේදී output එක එන්න කලින් මෙතන colors balance management කරගන්න පුළුවන්. ඔයා ගොඩක් yellow වලට කැමති photographer කෙනෙක් එහෙම නැත්නම් yellow වලට කැමති print කරන්න කැමති කෙනාට yellow පැත්තට මේක up කරගන්න පුළුවන්. එහෙම නැත්නම් pink එක පැත්තට ගෙනෙනවාට මේක pink පැත්තට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ photos ඔයා edit කරන විදිහත් එන්න ඔයාලා print එකේදී මොනවා හරි dark කරන්න light කරන්න ඕන නම් ඔයාලා මෙතනින්ම මාරු කිරීම හැකියාව තියෙනවා. ඒ වගේම color mode එක epson wheel RGB ඒ වගේ දේවල් ඔයාලට මාරු කරගන්න මේ වීඩියෝ එකේදී ගොඩක් වැදගත් වෙනද කියලා මම හිතනවා. ඉතින් පළවෙනිදෙන රටපර subscribe button එක click කරන්න, bell icon එක click කරන්න. මේ වගේ තවත් වටින වීඩියෝ ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේකේ advanced features maintenance ගැන අපි ඉදිරි වීඩියෝ වලදී කතා කරනවා. ඒක නිසා මතක තුව subscribe කරලා තියාගන්න, like කරලා තියාගන්න. subscribe කරලා ඉතරම් මදි. ඊට හැපෙන්න චූටි bell icon එකත් all කියන notification එකට දාගන්න. එහෙනම් අපි තවත් මේ වගේ වටින වීඩියෝ එකක් හම්බෙන තුරු ආල් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරගමයි. ඊළඟ වීඩියෝ එකදී අපි හමු වෙමු. I want